අද දිනය 29 වෙනිදා ඒ වගේම සුවිශේෂ දිනයක් බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල දීර්ඝ කාලයක් පාසල් වසා තබලා ඉතාම දීර්ඝ කාලයක් පාසල් වසා තිබීමෙන් අනතුරුව විවෘත වන දිනය යම් යම් සීමාවන්ට යටත්ව දැන් මෙහිදී විශේෂයෙන්ම පාසල් දරුවන් ඒ වගේම දෙමව්පියන් පාසල් දරුවන් ප්‍රවාහනය කරන පොදු ප්‍රවාහන සේවාවල රියදුරන් සහායකින් ඒ වගේම පාසල් දරුවන් ප්‍රවාහනය කරන පුද්ගලික රියදුරන් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රථම කාරණේ වන්නේ නිරෝධායන රීති සහ නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධව. තවමත් අපේ රටෙන් කෝවිඩ් රෝගේ උවදුර ඒ වගේම කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් තියෙන බිය දුරු වී නැහැ. එය ඒ ආකාරයට මේ අවධානම තියෙනවා. ඒ නිසා පළමු කාරණේ විය යුත්තේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිරන්තරයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත විධි අනුගමනය කිරීමට ඔවුන්ට උපදෙස් දීම. මේ එක් පැත්තකින් දෙමව්පියන් විසින් උපදෙස් ලබා දිය යුතුයි. අනෙක් පැත්තෙන්ම වාහනවල රියදුරන් සහායකින් විසින් අදාළ උපදෙස් ලබා දීම අනිවාර්යම සිදු කළ යුතුයි. මෙවැනි වාහන පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබා දීමට රතවාහන රාජකාරි භාර පොලිස් ප්‍රධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. නිරන්තරයෙන් වාහනයක් තුල දරුවන් ගමන් කරන අවස්ථාවේදී ඔවුන් මුහුණු ආවරණ පැළඳා සිටීමට උපදෙස් දී යුතුයි. ඒ වගේම කුඩා දරුවන් ප්‍රවාහනය කරන අවස්ථාවවලදී සමහර විට ඔවුන්ගේ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණ ඉවත් කරන්න පුළුවන් නැත්නම් වෙන අයෙක් මාරු කර ගන්න පුළුවන්. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් දිනපතා උදෑසන එම වෑන් රථය නැත්නම් බස් රථය පටන් ගන්න අවස්ථාවේදී දරුවන්ට උපදෙස් දීම වැදගත් වෙනවා. වාහනේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව. එමෙන්ම තවත් පැත්තකින් විශේෂයෙන්ම අද දිනේදී කොළඹ මාර්ගවල යම් වාහන තදබදයක් දක්නට ලැබුණා. මේ වාහනේ තදබදය දක්නට ලැබුණේ පාසල් පටන් ගත්ත නිසා. ඉතින් ඒ නිසා රථවාහන පාලනය පිළිබඳ ක්‍රම ඒ වගේම රථවාහන තදබදය වැළැක්වීමට අවශ්‍ය උපක්‍රම අනුගමනය කළ යුතුයි. විශේෂයෙන්ම වාහන ගාල් කිරීමේදී ඒ වගේම වාහන ගමන් කිරීමේදී මාර්ග නීති උල්ලංඝනය නොවන ආකාරයට ගමන් කිරීම වැදගත් වෙනවා. සෑම විටම පොලිස් නිලධාරීන්ගේ සංඥාවලට ගරු කරමින් කටයුතු කරන්න. ඒ වගේම පසුගිය දිනක වැල්ලවාය ප්‍රදේශයේදී වයස අවුරුදු 5ක දරුවෙක් මිය ගියා. පෙර පාසල් දරුවෙක් ඔහු මිය ගියේ ඔහු ගමන් කළ වෑන් රථයේ දොර ඔහු විසින්ම විවෘත කර ගැනීමෙන් අනතුරුව පිටතට විසිවීමෙන්. මේ නිසා කුඩා දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල සහායකින් වැඩිපුරම මේ ගැන අවධානය යොමු කළ යුතුයි. එම පාසල් වෑන් රථය ගැන අධ්‍යයනය කිරීමේදී එහි රියදුරු පමණයි හිටියේ, සහායකයෙක් සිටියේ නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීම ඇතිවීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. කොළඹ නාගරික රථවාහන අංශය මගින් ඔවුන් සංඥා පූර්ව යොදා තිබෙනවා. ඒ වගේම සෑම විටම ගාල් කිරීමට ස්ථාන වෙන් කර තිබෙනවා. ඒ ස්ථානවල පමණක් ගාල් කරන්න නිරෝධායන රීති වගේම මාර්ග නීති අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. Breaking.lk